ගෙදර තියෙන අප්සෙට් ම ගෑල්ල කියලා ගොඩක් කට්ටිය කියන්නේ. අප්සෙට් නේ මන්නං ආසම ගෑල්ලක් ඒක. ගෙදර සම්මාන තියෙන ගෑල්ල. ඔව්. ඒක තියෙන්නේ පල්ලෙහා ටොයිලට් එකේ. ටොයිලට් එකේ තමයි මම සම්මාන තියලා තියෙන්නේ. උස වැඩි නะ තවත් මෙටිකල් හදන්න පුළුවන් ඒකට තමයි කස්ටමයිස් කරනවා කියලා කියන්නේ. ඉතින් මේ සම්පූර්ණ තියෙන්නේ බ්ලැක් වෙල්වට් මෙටීරියල් එක. මේකෙන්ම තමයි කෑම කන තැන කෑම මේසෙත් ඒ පුටුවල දැම්මේ. ඊට අමතරව නිදි ගන්න ඇඳ මාස්ටර් බෙඩ්රූම් එකේ ලීවර්ට අමතරව පාවිච්චි කළ මෙටීරියල් එක මේකමයි. ඒක ලින්ක් කරලා හදාගත්තා. මේ ආයෝජනාවක් කරුවා අපි තැන් තැන්වල වෙන වෙන විදිහකට යම් එක එක කළු වලින් කියලා. නමුත් මම යෝජනා කරුවා මේ මට එකම කළුවේ රිඩියුස් වෙන හැමදැනම මේක දාන්න කියලා. ඉතින් ඒ හැමදේටම හරි නම් මේ සීලේ. මෙතනින් එහාට ඕගොල්ලන්ට මේ ගෙදර ෆුටේජස් බලා ගන්න පුළුවන්. පරිසම් වෙන්න ඕනේ ඉඩ ඉතුරු කරගන්න. මගේ ගෙදර මේ ගෙදර කබඩ් වැඩි ඇත්තට. සෑහෙන කබඩ් ටිකක් අපි ගහුවා. ඒ උනේ ඉඩ ඉතුරු කරගන්න. ඒ ඉඩ ඉතුරු කරගන්න පුළුවන් තරම් ලාත්තු මේ පාවිච්චි කරන්න ඕනේ ඇයි? මොකද හේතුව? ඒකට හේතුව ඉතින් දැන් අපි තැන් තැන් වල තියෙන හැම එකේම ස්ටෝරේජ් එක එන එක හොඳයි. හැම තැනම තියනවට වැඩියි. ඕන තැන ඕන බඩුව තියාගන්න පුළුවන්. නැත්තම් තැන් තැන් වල ගිහින් අනිල් ගේත් අපි ලිවලයි කැත වෙනවා. ඊට පස්සේ අපි කතා කරන්න ඕන කෑම මේස සම්බන්ධ. මම මුලින්ම මේකේ මෙෂර්මන්ට් එක ගන්නකොට මෙයා මට කිව්වා අම්මෝ මේක එන අලි විශාල මේසයක් කෙනෙක් කියලා. දැන් මම මේක අපි මෙෂර්මන්ට් එක ගත්ත දවස් ඔයගලන්ට අනිත් ෆුටේජ් එකේ බලන්න පුළුවන් අපේ මේ අනිත් බ්ලොග් එකේ තියෙනවා. එතකොට හිස් ගෙදර මෙයා එහෙම ටේප් එක දීලා මේගොල්ලෝ මයින්නකොට මට නිකන් ඒත් මදි වගේ. හැබැයි මෙයාම කිව්වා අනුස්කෝ ඔක මම මැනගෙන ගියාට හදාගෙන ඉද්දි දඩ මේසයක් එන්නේ කියලා. මම ආස කරන විදිහට මට මේක හදා ගන්න පුළුවන් වුණා. මොකද මේ ගෙදර ටීවී ඒරියා එකයි ඩයිනින් ඒරියා එකයි දෙකම එක ළඟ තියෙන්නේ. එතකොට ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒක පුරවන්න ඉතින් ලොකු මේසයක් ඕම නැහැ. ඒක වැරදිද මම ලොකු මේසයක් පාවිච්චි කරු. නෑ හරියට හරි. ඒ කියන්නේ මේ තැනට ඕන විදිහට අපි ලොකු පොඩි කරගන්න කෙන කරන්න ඕනේ. ඔව්. ඒ කරපු වෙලේ හරියට හරි අනිත් එක මේසේ අර කිව්වා වගේ වෙනම ලොරි එක දාගෙන තමයි ආවේ. එච්චරට ලොකුයි. නමුත් එතනට හරි. ඊළඟට කරනවා ඩ්‍රෙසින් රූම් එක මගේ ඇඳුම් තියෙන එක. ඉතින් මම දිනපතා මේ කොන්සර්ට් වලට වෙඩින් වලට ෂෝස් වලට ෂූටින් වලට යනකොට මට ඇඳුම් ටික ලේසියෙන් තෝරගන්න අවශ්‍යයි. ඉතින් ඒ හින්දා මම අල්මාරි වලට කබඩ් වලට ඒ ටික බෙදාගත්තා. ඊට අමතරව මගේ සපත්තු ටික තියෙනවා. ඉතින් ඒකත් මට ගොඩාක් කියලාට සමහර කට්ටියක මම දැකලා තියෙනවා සපත්තු තියෙන ඇතුලේ දොර ඇරලා තමයි බලන්න ඕනේ. නෝ. එතකොට ඒක චොයිස් එකක් නැතුව ඇරලා ඒ මොහොතේ හිතට එන තියෙන වයිබ් එකත් එක්ක සහ කලබලයට සපත්තු තෝරන්නත් පුළුවන් අතට අහු වෙන ගන්න පුළුවන්. නමුත් මම මට හැම වෙලෙම මේ සපත්තු ටික පේන්න තියෙනවා නේද ප්ලෑන් එකකට වගේ. එතකොට එහෙනම් තමයි මම යාටත් එක්ක කතා කරලා අපිට පේන විදිහකට හදාගත්තේ. ඊට අමතරව මට අඳින ඇඳුම සම්පූර්ණ කම්ප්ලීට් බලන්නත් ඕනේ ඇඳ liver. සමහර කට්ටිය උඩ විතරේ බලාගෙන යනවා. එහෙම කන්නාඩි දාන්න. එහෙමද කිය තොටත් තාලි දින තෝක කෙරුවා කියලා. ඒක එහෙම නෙමෙයි.
ඔයගොල්ලෝ දෙයක් කරලා දුටා ප්ලෑන් කරලා ඒ ටික හරියට මෙයාත් එක කරනවා නම් කතා බහ කරලා යනවා මෙයා මෙයාට මේකට ඔප්ෂන් දෙයි. දැන් ඒකේ මේ ඔය මේකප් කරන තැන මම සාමාන්‍ය ඉඳගෙන මේකප් කියන්නේ මම ඉඳගෙන කොණ්ඩේ හදන තැන තමයි ඔය ඉඳගෙන පුටුවක් එක්ක සැලුන් පුටුවක් දාලා හදලා තින්නේ. ඒ සැලුන් පුටුව කියන්නේ අපි අසස් ඉන්නේ මේ මගේ ඉතාලි හොඳ යාළුවෙ අපි ටීල සැලුන් ක්ෂේත්‍රයේ බඩු හදන බඩු විප්ලවකාරී චරිතේ පොරදව මට එකක් මේ gift එකක් විදිහට දුන්නේ. ඉතින් ටීලන මතක් කරන්න ඕන. ඊට අමතරව ඒක ඉස්සරහා තියෙන කළු පාට ඩ්‍රෙසින් මේ ඩ්‍රෙසින් ටේබල් එක නේද? ඒක මෙයාගේ. ඒක මෙයාගේ concept එක සම්පූර්ණයෙන්ම යාගේ. ඩ්‍රෙසින් රූම් එක තියෙන්නේ ඇත්තටම ඇඳුම් පමණයි. වෙන කිසිම ඇඳුම් එක අදින දේවල් ටික පමණයි. වෙන කිසිම දෙයක් පොත පතක් කරත් ඒක නෑ. ඊළඟට තියෙන්නේ මගේ ඔෆිස් රූම් එක. ඔෆිස් රූම් එක කියන්නේ ගෙදර ඇතුලේ තියෙනවා මේ පොඩි ඔෆිස් කැල්ලක්. ඒකට මම වෙන කාමරයක් දාගෙන තියෙනවා. ඉතින් ඒතර මම වැඩි හරියක්ම කරන්නේ අපේ වස්තිය concert wedding ඒ ඇවිල්ලා තියෙන ඒ ටික සිස්ටම් එකට දාලා ඒ ටික චෙක් කරන ටික සහ ගොඩාක් ඔය ඔෆිස් එක හදාගත්තේ අර ළමයින්ට නම් දාන කතන්දරේ හින්දා. ඒකට පොඩ්ඩක් මම නිදහස වුණා. එතන තියෙනවා මගේ පොත් කලෙක්ෂන් එකක්. සිංහල සිංහල පොත්, සිංහල බෞද්ධ පොත්. මම ඔය දිනපතා පරිහරණය කරන වචන සහ ඒව එකතු කරගන්න තැන්. ඒකට මට වුණා වුණා බුක් රැක් එකක්. ඒක ටිකක් SMS බුක් රැක් කියන්නේ මේ ටිකක් ලොකුයි. එතන සම්පූර්ණව තියෙන සිංහල සිංහල භාෂාව සම්බන්ධ පොත්. ඊට අමතරව වෙනම හදාගත්ත හෝඩියක් ඉස්සරහින් හදාගත්තා. සිංහලමයි. සිංහල හෝඩියක්. ඒක න පාඩම් කරන්න නෙමෙයි. මම මේ පොත් පෙරලද්දී මට හෝඩිය අවශ්‍යයි. මට බලන්න ඔය එක එක අකුරු හොයාගන්න මේ වචන හදද්දී මගේ ඔෆිස් එකේ දැන් ටිකක් හිත වෙලා වගේ තියෙන්නේ. ඔව්. කම්පැක්ට් වෙලා වගේ. හැබැයි මට ඒක බාධා වන්නේ මම ගොඩක් කළු පැත්තත් එක්ක ඉන්නේ. සාමාන්‍ය ඔෆිස් රූම් එකක් හදනකොට එහෙම තියෙනවද විශේෂයෙන් පාවිච්චි කරගන්න ඕන විදිහක් ඇහැට? ඔව්. ඩාර්ක් ගියොත් තමයි හොඳ. ඔය ගිහිල්ලා තියෙන විදිහ හරියට හරි ඔෆිස් රූම් එකට හරි. ලයිට් උනොත් එහෙම ඉන්න අමාරු ඇහැට බ්‍රයිට් වැඩි. ආහ්. ඉන්නේ නැහැ. ඒක ලයිට් කරගන්න ඕනේ ලයිටින් වලින්. ඒක තමයි හරියටම සිද්ධ වෙලා තියෙනවා එතන. ඒ බුක් රැක් එකේ තමයි විශේෂ ලයිට් සිස්ටම් එක පාවිච්චි කරුවා. ඉතින් මෙයා ඒවට ගන්න ඕන ලයිට් මොනවාද කියලා කිව්වා. ඒකට කිසිම දෙයක් දැනගෙන නෙමෙයිද මම දන්නේ නැහැ බුක් රැක් හදන්න මේ වගේ සෙනද මෙයා සම්පූර්ණ හොඳටම ගයිඩ් කෙරුවා ඒක ඇතුලට දාන්න ඕන සොයිජස් මොනවාද ඒවා කොහොමද ප්ලේස් කරන්න ඕනේ මොකද කලින් නිකන් හිස් රූම් එකක් හදලා තිබ්බත් ඒවල සොයිජස් තිබ්බත් මෙයා අවශ්‍ය කරන දඩ ස්විච් එක කරන් දෙනවා ඉතින් කාමරේ මගේ පොඩ්ඩක් පැක් වෙලා තියෙන නැත්නම් ඔයාලන්දරේ අනිත් කාමරේ චුට්ටක් ඉඩ අඩුයි ඉඩ අඩුයි කියන්නේ නිදන ඒරියාක ඉඩ අඩුයි අනිත් ඉඩ තියෙනවා සාමාන්‍ය ලොකු කබඩ් ටිකක් තියෙනවා මම නිදන ඒරියාක ඉඩ අඩුයි මම බලාපොරොත්තු වුණා ටිකක් ලොකු නිදන ඇඳක් ගහගන්න හැබැයි මට හම්බුණ කාමරේ හැටියට ලොකු ඇඳකට යන්න බෑ. නමුත් මෙයාත් එක්ක කතා බහ කරලා මට එන ලොකු නිදන ඇඳක් වගේ පේන්න තියෙනවා. හෙඩ්ෆෝන් එකේ ඉඳලා මෙයා ලොකුට හැදුවේ. මොකක්ද ඒවට හේතුව? ඇයි එහෙම කරුවේ? ඒක දැන් අර ලොකු පොඩි තැනක ලොකු පෙනුමක් ගන්නනේ ඔක්කොම. ආ ආ. ඒක වැඩි හොඳටම ඇවිල්ලා තියෙනවා. අනිත් එක ඒ හදපු එක ඔයාටම ඉතන්ටම හරියන විදිහට තමයි හදලා තියෙන්නේ. ආ මෙට්ටේ දුන්නේ අපි ස්ප්‍රින්ග් පැල්. මේ අපි කැම්පේන් එක මතක් කරන්න ඕන. ඒක කස්ටමයිස් මෙට්ටයක්. ඔබ මෙට්ට දන්නේ නැහැ. හැබැයි ආ මේ මෙයක් කිව්වා ස්ප්‍රින්ග් පැල් වලින් මචං මම මෙයා කියනවා මේ මෙට්ටක් මම මෙට්ට ගත්තේ ස්ප්‍රින්ග් පැල් කියලා ගත්තා නේද? ඒක හොඳයි මෙට්ට වලට. අනිවාර්යයෙන් ඒගොල්ලන්ගේ මේ ඔයගොල්ලෝ මෙට්ට ගන්න ඉන්නවා ඒගොල්ලන් ගන්න. ගොඩාක් ගෙවල් වල කට්ටිය එක එක තැන්වල එක එක වයිබ් හදනවා. ඒක හොඳයි. මට ඕමනා වුණේ ගෙදර හැම තැනම එකම වයිබ් එකේ එකම විදිහට එකම මැටීරියල් වලින් ගන්න දිනවනවා හොඳයි කියලා. නිදර කාමරයක් හදද්දි මොනවද බලා ගන්න ඕනේ? අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ තමන්ගේ උස. ඔව්. ඒ කියන්නේ උගක් අඩි 6ට විතර ඉන්න කට්ටිය අඩි 6 ඇඳක් හදා ගන්නවා. ආ. නිදා ගන්න බෑ. ඔළුව පැත්තෙත් වදින ඔළුව, කකුල් පැත්තෙත් කකුල් වදිනවා. එතකොට ඇඳේ සයිස් එක අපි තීරණය කරගන්න ඕනේ තමන්ගේ සයිස් එකත් එක්ක තමයි උගක් වෙනවා. ඊට පස්සේ තමයි ඩිසයින් එක තීරණය කරගන්න. දැන් අපි තඩියගේ ගෙදරත් කරන්නේ මූ. ඔව්. එතකොට අපි බලමු. ඒ ඇඳ කොහොමද? ඒක නෑ ඇඳක් හදලා කියන්නේ නැති. නැති වගේ. කටර පෙට්ටිය. අන්න මේ එකක් තමයි කරන්නේ. මට නිදාගෙන ඉන්නකොට මෙහෙම ෆෝන් එක ඇඳේ තියාගන්න ඕනේ කනවා ভাইබ්‍රේට් වෙනවා සද්ද වෙන එක හරි කරදරයි. ඉතින් මම තියා තියන්නේ ඇඳේ මට්ටමටම කබඩ් එක තියන අත දාලාම ගන්න. සමහර කට්ටිය කබඩ් උසයි. අර ඒකට මොකක්ද කියන්නේ? සයිඩ් බෙඩ්සයි. බෙඩ්සයි. ඉතින් මේ බෙඩ්සයි සමහර කට්ටිය පල්ලෙහා තියෙනවා උඩ තියෙනවා. මම හදාගත්තේ මගේ අතේ ගන්න තමයි. චාර්ජර් එතන තියෙනවා, ලයිට් එක එතන තියෙන්නේ. ස්විචස් එක ස්විචස් ටික එතන තියෙන්නේ. ඉතින් ඒව ඒ විදිහට මෙයාගේ යෝජනා පරිදි කරගත්ත දේවල්. ඒ කියන්නේ මම කිව්වට මේවා මෙන්න මෙතනින් දාන්න ස්විච් එක, ලයිට් එක මෙන්න දාන්න කිව්වා. මෙයා කිව්වා නෑ එහෙම කරන්න එපා. මේ ළඟ තියාගන්න අවශ්‍ය. එතකොට තමයි පහසු වෙන්නේ කියලා. ඉතින් ඇත්තට මේක පහසුයි. දැන් මේ ගෙදර තියෙන අප්සෙට්ම ගෑල්ල කියලා ගොඩක් කට්ටිය කියන්නේ. අප්සෙට් නෑ මන්නම් ආසම ගෑල්ලක් ඒක. ගෙදර සම්මාන තියෙන ගෑල්ල. ඔව්. ඒක තියෙන්නේ පල්ලෙහා ටොයිලට් එකේ. මේ තියෙන මේ සිල්ව සම්මාන අපි හදපු සින්දු, අපි හදපු වීඩියෝ වස්ති නිසා හම්බෙච්ච ඒවා. එතකොට උතන තියෙන මම කන්සෙප්ට්. يعني ඒ කන්සෙප්ට් හදලා ඒ වලින් හම්බෙච්ච සම්මාන ටික තමයි ඔය තියෙන්නේ මේ වගේ කරලා හම්බෙච්ච ඒවා. එතකොට ඔය බහුතරය මේ ටොයිලට් එකේ නෙමෙයි. මම කලින් ගෙදර ඉන්නකොට මේ බහුතරයක් ඒ කන්සෙප්ට්. ඒ ස්ටෝරි මම කල්පනා වුණේ ටොයිලට් එකේ ඉන්නකොට. අත්තම තන්ද ඒක. ඉතින් මම හිතනවා
බල ටොයිලට් එකේ ඉන්න තාක්කල් තව මට කන්සෙප්ට් එන්නේ කියන්නේ. ඉතින් ඒ සම්මාන හරියන්නේ ඇත්තටම ටොයිලට් එකට. සමහර කට්ටිය මට බනි, කමන්නේ බයින්ද ඉතින්. බැනුන්නාට සාමාන්‍ය දෙයක්. නමුත් මම විශ්වාස කරනවා මෙච්චර කාලයක් ඕගොල්ලෝ ආසාවෙන් බලපු වස්ති වීඩියෝ ඒ සියලුම සිතුවිලි මට ආවේ ටොයිලට් එකේ ඉන්නකොට. කොටා කියලා. ඉතින් මේ සම්මානවල අයිති ටොයිලට් එකට තියෙන්නේ. මම ඊටම සන්තෝෂයෙන් මේ කාරණාව කියන්නේ බොක්කෙන් කොල්ලෙක් විදිහට. මට කිසිම ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ මේ වැඩ කරගන්න. මම හිතන්නේ ගොඩක් තරුණ කට්ටියව තොලයි වැඩ කරගන්නේ. නාගේෂ් මේ තරුණේ අපේ ජාතියේ අපේ වයසේ කොල්ලෙක්. ඉතින් මට මෙහෙමයි පොරොන්දු වෙන දවසෙන් නම් වැඩ බඩු හම්බෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ඔයගලගේ ශේත්‍රයේ තියෙන එකක්. පොඩ්ඩක් මෙහෙම වෙනවා ඉතින් වෙනවා. මොකද මේක අපි හිතන තරම් ලේසියෙන් මෙහෙම හදන්න අමාරු. ඒක ඇත්ත. මේගොල්ලෝ ගනුදෙනු කරන සෝබාධර්මෙත් එක්ක මේවා වේලන්න කල් යනවා. එතකොට සෝබාධර්මට වඩා උල්ලේ වදිනා වැඩ කරනුන් ඉන්නේ නැහැ. ඔයම් ප්‍රශ්නත් වෙනවා ඒක. දී බඩු හරි මොන හරි ගෘහ භාණ්ඩ දාන්න කාලයකට ජීවිතේ. ඔව්. එතකොට නිකන් මේ මාසෙකට දෙකකට යූස් කරන්න දෙමේ. ඒ හින්දා මාසයක් දෙකක් ඉවසන් ඉන්න බැරි නම් එහෙම මේ ලොකු වැඩකට අත ගහන්න එපා. මේක වෙන කාලයක් යූස් කරගන්න ගන්න හින්දා මේකට ඒ කාලෙ දෙන්න ගන්න. මෙයාව සම්බන්ධ කරගන්න විදි සියලුම දේවල් Facebook, TikTok, WhatsApp, Instagram, ඔය තියෙන ජබු බුස් ඔක්කොම ටික මම ලින්ක් එක දාන්න. ඉතින් මෙයාට කතා කරන්න ඕගලන්ට ඕන විදිහට ඕගලන්ගේ ගෙදර ගෘහ භාණ්ඩ සියලුම දේවල් හදාගන්න මෙයා ලව්වා. ඇවිල්ලා හම්බෙනවා නම් මාතලේ ඔබට දෙන්න. මාතලේ ටවුන් එකටම ආව නම් හරි අපිට. මාතලේ ටවුන් එකේ? මාතලේ ටවුන් එකේ අවුන්නේ නුරියාගේමයි තියෙන්නේ. කිලෝමීටරයක් විතර නුවර පැත්තට වගේ වෙන්නේ. අපි මාතලේ ඉන්න හේතුව තමයි අපිට මාතලේ ඉඳලා ඕන තරකට සර්විස් එක දෙන්න ලේසි. ලංකාවේ මැදින් යන්න පුළුවන්. ඔව්. දැන් මේ ඕගොල්ලෝ මාතලේ පාර යන ගමන් මේ වගේ ෆර්නිචර් තියෙන කඩයක් හොයන්න එපා ඈ. ආ ඒකයි. ඔව්. මොකද මේ මෙයා ඒවා කස්ටමයිස් කරනවා මෙයා. මොකද මේගොල්ලෝ පාරම්පරික ෆර්නිචර් කරන කට්ටියක්. හැබැයි මෙයා තමයි මේ පැත්තට ඉන්න ටිකක් මොඩර්න් ටයිප් හිතන අපි වගේ අලුත් දේවල් හිතලා බලන කරන කෙනා. ඉතින් මං හිතනවා මට හරිම කෙනා හොඳම කෙනා හම්බුණා කියලා. ඔන්න ඔකයි ගෙදර කතන්දරේ. ඊළඟ බ්ලොග් එක බලන්න මේ බ්ලොග් එකේ තමතරෝ මේ ෆර්නිචර් මේ ලී බඩු මේ සියලුම ගෘහ භාණ්ඩ හදිච්ච විදිය මම සම්පූර්ණ බ්ලොග් එක දානවා මේ. එහෙනම් බොහොම ස්තුතියි. Thank you. බොහොම ස්තුතියි ඔයගලන්ට. Thank you YouTube. Thank you රසිකාලි. Thank you යසස්සු. Thank you. තව අලුත් බ්ලොග් එකකින් අපි හම්බෙමු. එහෙනම් ජය වේවා. ජය වේවා. We'll be right back.